තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මචාර්ය ප්‍රශ්නෝත්තර ධර්මචාර්ය විභාගය සඳහා පහසුවක් වශයෙන් ඔබට අපි මේ ප්‍රශ්න සහ පිළිතුරු එක් එක් පාඩමට අදාළව එක එක විෂය යටතේ ඉදිරිපත් කරන්න. ඉතින් බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය දෙවනි පොත දෙවනි ප්‍රශ්න පත්තරය ඒ පොතට අදාළව පළවෙනි පාඩමේ ඇසුරෙන් ප්‍රශ්නෝත්තර 41ක් ඔබට මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වෙනවා. බෞද්ධ භික්ෂු සමාජයේ ප්‍රභවය හා සංවර්ධනය තමයි පාඩමේ මාතෘකාව. පළවෙනි ප්‍රශ්නේ, සිද්ධාර්ථ කුමාරෝත්පත්ති සිදු වූ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ භාරතීය ආගමික සමාජ දෙකකට අයත් පිරිස් වාසය කර ඇත. එම කොටස් මොනවාද? සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ. මේ වෙනකොට භාරතීය ආගමික කණ්ඩායම් දෙකක් සිටියා. සමාජ කණ්ඩායම් දෙකක්, ආගමික සමාජ කණ්ඩායම්, බ්‍රාහ්මණ සමාජ කණ්ඩායම, ශ්‍රමණ සමාජ කණ්ඩායම. ඍග් වෛදික යුගයේ ආර්ය ජනතාව කටයුතු කර ඇත්තේ කාගේ මූලිකත්වයෙන්ද? බ්‍රාහ්මණයාගේ මූලිකත්වයෙන් තමයි සමාජයේ සියලු කටයුතු ඍග් වෛදික යුගයේදී ආර්ය ජනතාව විසින් සිදු කරලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ, වේද කාලයට පෙර සිටම ඍෂිවරුන් හෝ මුනිවරුන් නමින් උත්තර භාරතයේ සිටි පිරිස හඳුන්වා ඇති නම කුමක්ද? වේද කාලයටත් පෙර ඉඳලයි මේ පිරිස් ඉඳලා තියෙන්නේ. ඉතින් මේ අය මේ පිරිස ඍෂිවරු විදිහටත් එහෙම නැත්නම් මුනිවරු විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒ ඍෂිවරු සහ මුනිවරු විදිහට වේද කාලයටත් පෙර සිට හිටපු ඒ පිරිස තමයි පස්සේ කාලේ ශ්‍රමණ කණ්ඩායම විදිහට ශ්‍රමණ සමාජයේ විදිහට සංවර්ධනය වුණේ. බුද්ධ කාලයට පෙර හා සමකාලීනව සිටි බවට මජ්ඣිම නිකායේ නිවාප සූත්‍රයේ දැක්වෙන ශ්‍රමණ බ්‍රාහ්මණ සිව් කොටසක් ගැන බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. බුද්ධ කාලයට පෙර, ඒ වගේම බුද්ධ කාලයේ වෙනකොට හිටපු ශ්‍රමණ කණ්ඩායම් 4ක් පිළිබඳව සඳහන් වෙනවා. විභාගවලදී බොහෝ අවස්ථාවල මේ කණ්ඩායම් 4 ගැන ප්‍රශ්න අහලා තියෙනවා. මජ්ඣිම නිකායේ නිවාප සූත්‍රයේ තමයි මේ ශ්‍රමණ කණ්ඩායම් 4 ගැන සඳහන් වෙන්නේ. අපි බලමු ඒ කණ්ඩායම් 4 මොනවද කියලා. පළවෙනි කණ්ඩායම වෛදික බ්‍රාහ්මණ, වේද යුගයට අයත් බ්‍රාහ්මණ කණ්ඩායම. යාග හෝම කරමින් සෝම රසය පානය කරමින් කම්සැපෙහි ඇලී ගැලී සිටි පිරිස වෛදික බ්‍රාහ්මණ කියන කණ්ඩායම පළවෙනි කණ්ඩායම. දෙවැනි කණ්ඩායම දෙවැනි කොටස වානප්‍රස්ථ ගෘහස්ථ ජීවිතයෙන් ඉවත්ව ජීවත් වුවත් තවදුරටත් ගෘහ ජීවිතයට නැඹුරු වෙලා ගෘහ ජීවිතයේ ඇතැම්මතැම් කාරණා සමග සම්බන්ධ වෙමින් කටයුතු කරපු පිරිස වානප්‍රස්ථ දෙවැනි කොටස. දෙවැනි කණ්ඩායම තුන්වැන්න තුන්වෙනි කොටස තුන්වෙනි කණ්ඩායම ආත්මවාද, නාස්තිකවාද ආදී ගැන කලහ විග්‍රහ විවාදයන්හි යෙදෙමින් අනගාරික ජීවිත ගත කරපු ශ්‍රමණ පිරිස. ශ්‍රමණ පිරිස හතරවෙනි කොටස හතරවෙනි කණ්ඩායම බුද්ධ ශ්‍රාවක පිරිස. අභ්‍යන්තර පාරිශුද්ධිය කෙරෙහි අවධානය යොමුකොට බාහිර ලෝකයේ කෙරෙහි නොඇලී අප්‍රමාදව ස්වార్థය තමන්ගේ යහපත සාධනය කර ගැනීම සඳහා කටයුතු කරන ලද කෙලෙස් දුරුකොට නිවන් අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කරන ලද පිරිස බුද්ධ ශ්‍රාවක පිරිස. ඒ විදිහට කණ්ඩායම 4ක් නිවාප සූත්‍රයේ සඳහන් වෙනවා. බ්‍රාහ්මණ සංස්කෘතියට එරෙහිව නැගා සංස්කෘතියක් ගොඩනැගුණා ಭಾರತೀಯ සමාජයේ. ඒ තමයි ශ්‍රමණ සංස්කෘතිය, ශ්‍රමණ සමාජය. ශ්‍රමණ පිරිස වෙත මිනිසුන් සමීප වීමට ප්‍රබලව බලපෑ ඉගැන්වීම් දෙකක් ලියන්නට කියලා කියනවා. ඉතින් පාඩමේ විස්තර කරනවා ලස්සනට මේ පිළිබඳව. අහිංසා ධර්මය, අවිහිංසාවාදීව අනිකාට හිංසා නොකර කටයුතු කළ යුතුයි කියන හැඟීමෙන් යුක්තව කටයුතු කිරීමට ලබා දෙන උපදෙස් අවවාද, ඒ වගේම තාපස චර්යාවන්, තාපසවරු විදිහට පව් තැවීමට පව් ගෙවීමට සිදු කරන ලද චර්යාවන් කෙරෙහි මිනිසුන්ගේ අවධානය යොමු වුණා. අහිංසා ධර්මය, තාපස චර්යාවන් ශ්‍රමණ පිරිස් වෙත මිනිසුන් සමීප වීමට ප්‍රබලව බලපෑවා මේ කාරණාවන්. ඒ අතරින් දෙකක් තමයි අපි සඳහන් කරන්නේ. ඊළඟට හත්වෙනි ප්‍රශ්නේ වර්ධමාන මහාවීරයන්ට පෙර ජෛන ශාසනයේ
ඓතිහාසික තීර්ථාංකරවරයා කවුද? ඔහු සිට ඇත්තේ බුදුන් වහන්සේ පහළවීමට කොපමණ කලකට පෙරද? වර්ධමාන මහාවීරයන්ට පෙර, ජෛන මහාවීරයන්ට පෙර කවුද ඓතිහාසික තීර්ථාංකරයා විදිහට සඳහන් වෙන්නේ කියලා අහනු. ඉතින් පාර්ශ්වනාථතුමන් බුද්ධෝත්පත්තියට අවුරුදු 163කට පමණ පෙර, වර්ධමාන මහාවීරයන්ට පෙර හිටපු, එවැගේම ජෛන මහාවීරයන්ට පෙර හිටපු ජෛන ශාසනයේ ඓතිහාසික තීර්ථාංකරවරයා පාර්ශ්වනාථ තුමන් බුද්ධෝත්පත්තියට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට අවුරුදු 163කට පෙර තමයි මෙම පාර්ශ්වනාථ තුමන් ඉඳලා තියෙන්නේ. අටවෙනි ප්‍රශ්නයේ බුද්ධෝත්පත්ති සමය වන විට ශ්‍රමණ බ්‍රාහ්මණ සමය සමන්විත වූ ආශ්‍රම ධර්ම හතර ලියන්න. බ්‍රාහ්මණ ඉගැන්වීම තුළ පුද්ගලයාගේ ජීවිතය අවස්ථා හතරකට දක්වලා තිබුණා. ආශ්‍රම ධර්ම හැටියට තමයි මේ හතර හඳුන්වන්නේ. බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ, සන්‍යාසී. බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ, සන්‍යාසී. බුද්ධ කාලයේ වන විට භාරතයේ සිටි ශ්‍රමණ කණ්ඩායම් මොනවාද? අපි මෙතනදී කණ්ඩායම් කිහිපයක් පමණයි දක්වන්නේ. ආජීවක ශ්‍රමණ කණ්ඩායම, පරිබ්‍රාජක ශ්‍රමණ කණ්ඩායම, ඉසි යනුවෙන් හඳුන්වන ලද ශ්‍රමණ කණ්ඩායම, මුනි තාපස යන ශ්‍රමණ කණ්ඩායම්, බුද්ධ කාලයේ වෙනකොට භාරතයේ සිටි ශ්‍රමණ කණ්ඩායම්. දහවෙනි ප්‍රශ්නය සත් ශාස්ත්‍රවරු නම් කරන්න. පූර්ණ කස්සප, මක්කලී ගෝසාල, අජිත කේස කම්බල, සංජය බෙල්ලට්ටිපුත්ත, පකුද කච්චායන, නිගණ්ඨනාත පුත්ත. සත් ශාස්ත්‍රවරු. 11වෙනි ප්‍රශ්නයේ ජෛන දහමේ බුද්ධ කාලීන ශාස්ත්‍රවරයා කවුද? නිගණ්ඨනාත පුත්තතුමා. බුද්ධ කාලීන ආජීවක සම්ප්‍රදායේ නායකයා කවුද? 12වෙනි ප්‍රශ්නයේ මක්කලී ගෝසාල. 13වෙනි ප්‍රශ්නයේ බුද්ධ කාලීන භාරතීය ආගමික දර්ශන දෙකක් ලියන්න. බුද්ධ කාලීන, බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ භාරතීය ආගමික දර්ශන දෙකක්, ආත්මවාදය, නාස්තිකවාදය. ආත්මවාදය, නාස්තිකවාදය ශ්‍රමණ සම්ප්‍රදායන්හි පොදු ලක්ෂණ දක්වන්න. ශ්‍රමණ සම්ප්‍රදායන්හි පොදු ලක්ෂණ ශ්‍රමණ සහ බ්‍රාහ්මණ කියන කණ්ඩායම් දෙකේ පොදු ලක්ෂණ වෙනමම අහන්නට පුළුවන්. ඉතින් මොනවද ශ්‍රමණ සම්ප්‍රදායන් වල පොදු ලක්ෂණ? සමස්ත ශ්‍රමණ කණ්ඩායම් වල යාගවිධී ප්‍රතික්ෂේප කිරීම, තාපස චර්යා ධර්ම හෙවත් ආධ්‍යාත්මික සංවර්ධනයට ඇල්මක් දැක්වීම, අනගාරික ජීවන මාර්ගයකට නැඹුරු වී කටයුතු කිරීම සමස්ත ශ්‍රමණ කණ්ඩායමේ ලක්ෂණ. ඊට අමතරව බෞද්ධ ශ්‍රමණ කණ්ඩායමේ ලක්ෂණත් අපෙන් අහන්නට පුළුවන්. ඔබට යාග විධි ප්‍රතික්ෂේප කිරීම, තාපසචර්යා ධර්ම හෙවත් ආධ්‍යාත්මික සංවර්ධනයට ඇල්මක් දැක්වීම, අනගාරික ජීවිත ගත කිරීම කියන ලක්ෂණ ශ්‍රමණ සම්ප්‍රදාන් යන්හි ප්‍රධාන ලක්ෂණ විදිහට දක්වන්නට පුළුවන්. මිළඟට 15වෙනි ප්‍රශ්නයේ සිදුහත් තවුසා පළමු කොට ඇසුරු කළ ආචාර්යවරුන් දෙදෙනාවන තාපසවරු කවුද? ආලාර කාලාම, උද්දක රාම පුත්ත. ආලාර කාලාම, උද්දක රාම පුත්ත. මේ දෙදෙනාත් තාපසවරු දෙදෙනෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. අෂ්ට සමාපatti උපදවා සිටි ආලාර කාලාම සමාපatti 7ක්, උද්දක රාම පුත්ත සමාපatti 8ම උපදවාගෙන හිටපු තාපසවරයෙක්. බුද්ධ කාලීන ශ්‍රමණ සම්ප්‍රදායේ විවිධ චර්යා ගැන දැක්වෙන සූත්‍ර දේශනා දෙකක් නම් කරන්න. බුද්ධ කාලීන ශ්‍රමණ සම්ප්‍රදායේ විවිධ චර්යා ගැන දැක්වෙන සූත්‍ර දේශනා දෙකක්. බුද්ධ කාලයේ වෙනකොට ශ්‍රමණ සම්ප්‍රදායන්හි චර්යාවන් පිළිබඳව මෙම සූත්‍ර දේශනාවල තොරතුරු සඳහන් වෙනවා. මහා සච්චක සූත්‍ර දේශනාව, මහා සීහනාද සූත්‍ර දේශනාව, ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ ඇතුළත් පැවිද්දන් විසින් අත්හළ යුතු අන්ත දෙක මොනවාද? බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායේ සුවිශේෂත්වයේ ආරම්භය හා ප්‍රභවය ගැනයි අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ශ්‍රමණ සම්ප්‍රදායේම තාපසචර්යාවන් අනුගමනය කරමින් ආධ්‍යාත්මික සැනසීම උදාකරගත්ත පිරිසක් තමයි ශ්‍රමණ සම්ප්‍රදායේ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය කියලා කියන්නේ. ඉතින්
ඒ ශ්‍රමණ සම්ප්‍රදායේ සුවිශේෂත්වය ගොඩනැගෙන්නේම මේ කාමසුකල්ලිකානු යෝගය අත්තකිල මතානු යෝගය කියන මේ අන්ත දෙකින් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම නිසා. කාමසුකල්ලිකානු යෝගයත් අත්තකිල මතානු යෝගයත් කියන අන්ත දෙක ශ්‍රමණ කණ්ඩායම් සහ බ්‍රාහ්මණ කණ්ඩායම් විසින් එවක බුද්ධකාලීන සමාජය තුළ අනුගමනය කරපු චර්යාවන් විදිහට අපිට දක්වන්නට පුළුවන්. ඉතින් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පැවිද්දන් විසින් මෙම අන්ත දෙක බැහැර කළ යුතුයි, ඒවගේම මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාව අනුගමනය කළ යුතු බව දක්වලා තියෙනවා. ඉතින් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ ඇතුළත් පැවිද්දන් විසින් අත්හළ යුතු අන්ත දෙක කාමසුකල්ලිකානු යෝගය අත්තකිල මතානු යෝගය. බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වයේ සඳහා අනුගමනය කළ ප්‍රතිපදාව හා සිදු කළ භාවනාව නම් කරන්න. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ භාවනාව ආනපාන සති භාවනාව. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්‍යක් සම්බෝධියට පත්වන විට ප්‍රත්‍යක්ෂ කරගත් ත්‍රිලක්ෂණය නම් කරන්න. සම්බුද්ධත්වයට පත්වීමේදී බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගන්නවා ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණය අනිච්ච දුක්ඛ අනත්ත. අනිච්ච දුක්ඛ අනත්ත කියන ලක්ෂණ තුන අවබෝධ කරගැනීමත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ විදර්ශනාව පහළ කරගන්නේ. විදර්ශනාව පහළ කරගැනීමත් සමගයි බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ ඥානය පහළ වෙන්නේ, ඥානය උපදවා ගන්නේ. ඒ වගේම ත්‍රිවිද්‍යා ඥාන උපදවා ගන්නවා බුදුරජාණන් වහන්සේ. පුබ්බේ නිවාසානුස්සති ඥානය, ඒ වගේම චුතූපපාත ඥානය, ආසවක්ඛය ඥානය කියලා. ඉතින් මේ ඥානයන් පහළ කර ගැනීම සඳහා, විදර්ශනාව උපදවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ කටයුතු කරනවා. 20 ප්‍රශ්නයේ ප්‍රථම සම්බුද්ධ දේශනය ශ්‍රවණය කළ පිරිස නම් කරන්න. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ප්‍රථමයෙන්ම දේශනා කළේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී කියන පංචවර්ගීය භික්ෂූන් වහන්සේලාට, පංචවර්ගීය තාපසවරුන්ට, පස්වග මහණුන්ට. පළමු සම්බුද්ධ ශ්‍රාවකයා පැවිද්ද ලබා දුන් පැවිදි උපසම්පදා ක්‍රමය දක්වන්න. ඒහි භික්ෂු මහණ උපසම්පදාව කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේට මහණ උපසම්පදාව ලබා දුන්නේ ඒහි භික්ෂු මහණ උපසම්පදාවෙන්. කොණ්ඩඤ්ඤ තාපසතුමා ධර්මය අවබෝධ කරගත් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශය සහ එම නිසා කොණ්ඩඤ්ඤ තෙරුන් හැඳින්වූ නම ලියන්න. කොණ්ඩඤ්ඤ ධර්මයේ දැනගත්තේය අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ. කොණ්ඩඤ්ඤ ධර්මයේ දැනගත්තේය අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් එබැවින් දැනගත් කොණ්ඩඤ්ඤ යන නමින් ධර්මය අවබෝධ කරගත් කොණ්ඩඤ්ඤ යන නමින් තමයි කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ හඳුන්වන්නට යෙදුනේ. පස්වග මහණුන් ධර්මය අවබෝධ කරගත් ආකාරයේ පළමු, දෙවන හා තෙවන වශයෙන් දක්වන්න. පළවෙනියටම කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ, දෙවැනි අවස්ථාවේදී වප්ප සහ බද්දිය කියන තාපසවරු, තුන්වෙනියට මහානාම අස්සජී කියන තාපසවරු දෙදෙනා තමයි ධර්මය අවබෝධ කරගත්තේ. පළවෙනියටම කොණ්ඩඤ්ඤ තෙරුන්, වප්ප බද්දිය තෙරුන් වහන්සේලා, මහානාම අස්සජී කියන තෙරුන් වහන්සේලා තුන්වෙනියට තමයි ධර්මය අවබෝධ කරගත්තේ. පස්වග භික්ෂුන් රහත් භාවයට පත් වූ එකිනම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන්ද. පස්වග භික්ෂූන් මහරහත් භාවයට පත් වූයේ කිනම් සූත්‍රය දේශනාව ශ්‍රවණය කිරීමෙන්ද. කිනම් සූත්‍රය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන්ද. අනත්ත ලක්කන සූත්‍ර දේශනාව. අනත්ත ලක්කන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන්. 25 ප්‍රශ්නයේ ප්‍රථම රහත් 69 දක්වන්න. ප්‍රථම රහත් 69 දක්වන්න. පස්වග භික්ෂුන් වහන්සේලා එතන පස් දෙනයි. යස තෙරුන් වහන්සේ එතන එක්කෙනයි. යස තෙරුන් වහන්සේගේ මිත්‍ර තෙරුන් වහන්සේලා 54 දෙනයි. සියලුම දෙනා 60 දෙනයි. පස්වග භික්ෂූන්, යස තෙරුන් වහන්සේගේ යහළුවන් 54 දෙනා, ඒ පිරිස තමයි ප්‍රථම රහත් 69. භික්ෂූන් වහන්සේ ප්‍රථම රහත් 69 බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් 69 අමතා
ලබාදු නවවාදයේ ඇතුළත් වූ කරුණු දෙකක් ලියන්න. දෙව් මිනිස්සුන්ගේ යහපත පිණිස චාරිකාව යෙදෙන්න යන්න. දෙවන කාරණය දෙදෙනෙකු එක මගකින් නොයෑම සඳහා උපදෙස්තීම. පළවෙනි කාරණේ දෙව් මිනිසුන්ගේ යහපත හිත වැඩ පිණිස ධර්මෙහි හැසිරෙන්න ධර්මචාරිකාවේ හැසිරෙන්නට යනුවෙන් ලබාදුන්නු උපදේශය දෙදෙනෙකු එක මගකින් නොයෑමට කටයුතු කරන්නට යනුවෙන් ලබාදුන් අවවාදය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් හැට නම අමතා ලබාදුන් අවවාදී ඇතුළත් වූ බන්ධ මුක්ත භාවය සඳහා ලබාදුන් අවවාදය ලියන්න. බන්ධ මුක්ත භාවය එක්කිනිකා එකට සාමූහික වශයෙන් බැඳිලා එකට එකතු වෙලා සිටීමෙන් වැළැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ කටයුතු කළා. ඒක තමයි මේ බන්ධ මුක්ත භාවය කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා ලබාදුන් අවවාදය මොකක්ද? දෙදෙනෙකු එක මගකින් නොයන ලෙස ලබාදුන් උපදේශය, ලබාදුන් අවවාදය. ඊළඟට තුන්බෑ ජටිලයන් නම් කරන්න උරුවෙල් කාශ්‍යප ජටිලයා. ඔහුට ශ්‍රාවකයෝ 500 දෙනෙක් හිටියා. ඒ වගේම නදී කාශ්‍යප, ඔහුට ශ්‍රාවකයෝ 300 දෙනෙක් හිටියා. ඊළඟ ජටිලවරයා තමයි ගයා කාශ්‍යප, ඔහුට ශ්‍රාවකයෝ 200 දෙනෙක් හිටියා. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප තමයි තුන්බෑ ජටිලයන්. තුන්බෑ ජටිල වික්ෂූන් බවට පත්ුනේ මේ පිරිස. උරුවෙල් කාශ්‍යප ඇතුළේ 500 දෙනත්, නදී කාශ්‍යප ඇතුළු 300 දෙනත්, ගයා කාශ්‍යප ඇතුළු 200 දෙනත් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණත් ජටිල වික්ෂූන් බවට පත්ුනේ එම 1300ක් වූ 1003 දෙනෙක් වූ පිරිස. අගසව් දෙනම වහන්සේගේ ගිහි කල නම් සහ ප්‍රථමයෙන් බුද්ධ දේශනාවන් ශ්‍රවණය කළේ කුමන රහතන් වහන්සේගෙන් දැයි ලියන්නේ. කෝලිත උපතිස්ස, කෝලිත උපතිස්ස අස්සජි තෙරුන් වහන්සේගෙන් බණ අහලා. කෝලිත කියලා කියන්නේ මුගලන් තෙරුන් වහන්සේ බවට පත් වුණා පැවිදි වීමෙන් පස්සේ. උපතිස්ස සැරියුත් තෙරුන් වහන්සේ, අස්සජි මහරහතන් වහන්සේගෙන් තමයි ප්‍රථමයෙන්ම ධර්මය ශ්‍රවණය කළේ. හේතුවෙන් හටගන්නා ධර්මයන්ගේ ඒ හේතුව තථාගතයන් වහන්සේ වදාළහ. එවන් හේතුන්ගේ නිරෝධයේද ඒ මහා ශ්‍රමණයන් වහන්සේ ප්‍රකාශ කළහ යන ප්‍රකාශය කළේ කවුරුන් විසින්ද? කාර්බයාද? අස්සජි තෙරුන් විසින් උපතිස්ස පිරිවැජයාට. අස්සජි තෙරුන් විසින් උපතිස්ස පිරිවැජයාට. යේ ධම්මා හේතුප්ප භවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවංවාදි මහා සමුනෝ යන ගාථාවෙහි අදහස තමයි මේ ප්‍රශ්නයේදී ඇතුළත් වෙලා තියෙන්නේ. ඊළඟට 30 වෙනි ප්‍රශ්නය, කෝලිත සහ උපතිස්ස සමග පැමිණි සංජය පිරිවැජියාගේ පිරිස කොපමණද? කෝලිත සහ උපතිස්ස කියන දෙදෙනා සමග සංජය පිරිවැජියාගේ ශ්‍රාවකයෝ 250 දෙනෙක් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙනවා. කෝලිත සහ උපතිස්ස කියන දෙදෙනාත් එක්ක පැමිණෙනවා සංජය පිරිවැජියාගේ ශ්‍රාවකයෝ 250 දෙනෙක්. මුල්කාලීන භික්ෂූන් වහන්සේලාගේ ලක්ෂණ ලියන්න. ධර්මයේ සොයා ගමන් කිරීම හෙවත් කිංකුසල ගවේසීව කටයුතු කිරීම මුල්කාලී භික්ෂූන් වහන්සේලාගේ එක ලක්ෂණය. කම්සැප විඳීමෙන් කලකිරීමට පත්ව අභිනිෂ්ක්‍රමණයක් කළ පිරිසක් වීම. කම්සැපයෙන් ඉවත් වෙලා අභිනිෂ්ක්‍රමණය කිරීම ගිහි සැප සම්පත්වලින් බැහැරව නැවත එම සැප සම්පත් කෙරෙහි ඇලීමෙන් ඒ සැප සම්පත් කෙරෙහි නොයන ආකාරයට ගිහිගේෙන් ඩික්වීම අභිනිෂ්ක්‍රමණය ඒකත් ප්‍රධාන ලක්ෂණයක්. පරමාර්ථ සාධනයේ හෙවත් නිවනම අරමුණු කොට ධර්මය අනුගමනය කිරීම, ධර්මයේ හැසිරීම, පරමාර්ථ සාධනයේ හෙවත් නිවන අරමුණු කරගෙනම ධර්මය අනුගමනය කිරීම මුල්කාලීන භික්ෂුන් වහන්සේලාගේ එක ලක්ෂණයක්. මජ්ඣිම නිකායේ කක්කචූපම සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂු සමාජයේ දෙස පුනරාවලෝකනය කොට ඔවුන් ප්‍රශංසාවට භාජනය කළ අයුරු කරුණු වශයෙන් දක්වන්න. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා මජ්ඣිම නිකායේ කක්කචූපම සූත්‍රයේදී මුල්කාලීන භික්ෂුන් වහන්සේලා පාපයට බර නොවි අනුශාසනාව හොඳින් අහලා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවලට අනුව තමන්ගේ පැවිදි ජීවිතයේ අභිමත් ආර්ථයන්
ඉටුකර ගැනීම අරමුණින් කටයුතු කලා කියලා. ඉතින් ඒ පිළිබඳව කකචූපම සූත්‍රයේ දැක්වෙන තොරතුරු භික්‍ෂූන් තමන් වහන්සේගේ සිත සතුටු කරන ලෙසට කටයුතු කළ බව දැක්වෙනවා. මුල් කාලේ භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සිත සතුටු වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේගේ අවවාද වලට අනුව කටයුතු කරපු බව, ඒවගේම යමක් සිහිගන්වනු පමණක් ප්‍රමාණවත් වූ බව, යමක් සිහිගැන්වීම පමණයි සිදු කළ යුතු වෙන්නේ, එවිට එම වරද හෝ ඒ දේ නැවත නැවත සිහි ගැන්විය යුතු නැහැ. හොඳ දෙයක් නම් මේ උන්වහන්සේලා විසින් සිදු කරනු ලැබුවා. දිගින් දිගට අනුශාසනා කිරීම අවශ්‍ය නොවූ බව දැක්වීම කකචූපම සූත්‍රයේ මුල් කාලින භික්ෂුන් වහන්සේලා පිළිබඳව දැක්වෙන තොරතුරු. ඊළඟට 33 වෙනි ප්‍රශ්නය, ආරාධයින් සුවත මේ භික්ඛවේ භික්ඛු ඒකං සමයං චිත්තං න මේ භික්ඛවේ තේසු භික්ඛුසු අනුශාසනි කරණීය අහෝසි සත්තුප්පාද කරණීය බේව මේ භික්ඛවේ තේසු භික්ඛුසු අහෝසි යන පාඨයට අනුව මුල් කාලින භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවයන් තුනක් දක්වන්න අපි උඩින් දක්වන්නට යෙදුනෙත් මේ පාඨයට අදාළ කරුණු. ඉතින් මුල් කාලින භික්ෂුන් බුදුරජාණන් වහන්සේගේ සිත සතුටු කළ බව එහි දැක්වෙනෝ, යමක් සිහි ගැන්වීම පමණක් ප්‍රමාණවත් බව එහි දැක්වෙනෝ, දිගින් දිගට අනුශාසනා කිරීම අවශ්‍ය නොවූ බව එම පාඨයේ ආරාධයින් සුවත මේ භික්ඛවේ ආදී වශයෙන් දැක්වෙන මජ්ඣිම නිකායේ කකචූපම සූත්‍රයේ දැක්වෙන කොටසින් මේ විදිහේ තොරතුරු අපිට දක්වන්න පුළුවන්. මුල් කාලින භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සිත සතුටු කළ බව, යමක් සිහි ගැන්වීම පමණක් ප්‍රමාණවත් බව, දිගින් දිගට අනුශාසනා කිරීම අවශ්‍ය නොවූ බව. ඊළඟට 34 වෙනි ප්‍රශ්නේ, ආසවට්ටහනීය ධර්ම යන්නෙහි අදහස ලියන්නේ සසුනෙහි භික්ෂූන් වහන්සේලා අතර කෙලෙස් ඇතිවන පසුබිම සැකසීමට අදාළ හේතු ඇතිවීම යන්නයි. ආසවට්ටහනීය ධර්ම යන්නෙහි අදහස සසුනෙහි භික්ෂූන් වහන්සේලා අතර කෙලෙස් ඇතිවන පසුබිම සැකසීම කියන එක තමයි ආසවට්ටහනීය කියන එකෙන් අදහස් වෙන්නේ. මුල් කාලීන භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ආරාම හතරක් ලියන්න, ජේතවනාරාමේ, වේළුවනාරාමේ, පූර්වාරාමේ, නිග්‍රෝධාරාමේ. මුල් කාලීන භික්ෂූ ජීවිතයේ සැහැල්ලු බව දැක්වෙන සූත්‍ර දෙකක් ලියන්න, සුත්ත නිපාතේ සාරිපුත්ත තුවටක කියන සූත්‍ර දේශනා. මුල් කාලීන භික්ෂූන් වහන්සේලාගේ ජීවිතය හරිම සැහැල්ලුවෙන් ගත වූ බව සුත්ත නිපාතේ තිබෙන සාරිපුත්ත තුවටක කියන සූත්‍රවලින් කියවෙනවා. එම සූත්‍ර දේශනාවල දැක්වෙන පරිදි මුල් කාලින භික්ෂූන් වහන්සේලාගේ ලක්ෂණ දක්වන්න ගිහි පවුල හා පිරිස කෙරෙහි නොහැලීම, එක් තැනක දෙරයක් ගත නොකිරීම, සංචාරයෙහි යෙදීම, අප්පිච්චතා සන්තුට්ඨිතා ගුණයෙන් යුක්තවීම මුල් කාලින භික්ෂූන් වහන්සේලාගේ ලක්ෂණ. ඉතින් මුල් කාලින භික්ෂූන් වහන්සේලාගේ ලක්ෂණ අහන්නට පුළුවන්. එවකින් මුල් කාලින භික්ෂූන් වහන්සේලාගේ ලක්ෂණ අන්තර්ගත වෙන සූත්‍ර දේශනාවන් මොනවාද කියලත් ඔබෙන් අහන්නට පුළුවන්. ඒ ගැන සඳහන් වෙන සූත්‍ර දේශනාවන් විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා මජ්ඣිම නිකායේ කකචූපම සූත්‍රයේ සුත්ත නිපාතේ සාරිපුත්ත තුවටක කියන සූත්‍ර දේශනා. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමය තුළ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ භික්ෂු පිරිස් බහුල වශයෙන් සංචාරය කරමින් වැඩ සිටි ප්‍රදේශය වන්නේ කුමක්ද? මධ්‍ය දේශය තමයි වැඩිපුරම භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු ප්‍රදේශ වෙන්නේ. මධ්‍ය දේශය බෙදී තිබූ ජනපද සංඛ්‍යාව කීයද? ජනපද 16කට 16 මහා ජනපද. 39 වෙනි ප්‍රශ්නය, අවන්තිය සහ සුනාපරන්තයේ නියෝජනය කළ බුද්ධ කාලීන තෙරුන් වහන්සේලා කවුද? අවන්තියේ මහා කච්චායන, සුනාපරන්තේ පුන්න තෙරුන් වහන්සේ. භික්ෂූන් පිරිස් වශයෙන් සීග්‍රයෙන් වර්ධනය වීමට හේතු කාරණය කුමක්ද? ඒ දිසාවලදී ඒ ජනපදවලදී සසුන්ගත වනු කැමති පිරිසට පැවිදිවීමට සුදුසුකම් ලබා සිටි භික්ෂූන් සඳහා අනුමැතිය ලබා දීම, ඒ දිසාවලදී ඒ ජනපදවලදී පැවිදි උපසම්පදාව ලබා දීමට අවසර දීම තමයි භික්ෂු පිරිස් බහුලව සීග්‍රයෙන් වර්ධනය වීමට හේතු වෙච්ච ප්‍රධාන කාරණය. තථාගත පරිනිර්වාණයට තෙමසකට පමණ පෙර මාරයාගේ ආයාචනයක් වශයෙන් මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දැක්වෙන අවස්ථාව අනුව ඒ වන විට භික්ෂු
භික්‍ෂුණී උපාසක උපාසිකා යන සිව් පිරිසම පත්ව සිටි තත්ත්වයන් මොනවාද? ව්‍යක්ත භාවයට, විනීත භාවයට, විසාරද භාවයට, බහුශෘත භාවයට, ධර්මධර භාවයට, ධර්මානු ධර්ම ප්‍රතිපන්න භාවයට පත්වී සිටීම. ඉතින් මේ සියලූම ප්‍රශ්න සහ පිළිතුරු අපි නිර්මාණය කරන්නට යෙදුනේ බෞද්ධ භික්‍ෂු සමාජයේ ආරම්භය, එවගේම ප්‍රභවය සංවර්ධනය කියන බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොතේ පළවෙනි පාඩමට අනුව බෞද්ධ භික්‍ෂු සමාජයේ ප්‍රභවය ගැනත්, එවගේම සංවර්ධනයේ අවස්ථාවන් ගැනත්, ශ්‍රමණ සම්ප්‍රදායේ විශේෂත්වයන්, බෞද්ධ භික්‍ෂු සමාජයේ විශේෂත්වයන්, එවගේම ඒ හා සම්බන්ධ විශේෂ වැදගත් වෙන සියලු තොරතුරු ඇසුරෙන් අපි මෙතනදී ප්‍රශ්න සහ පිළිතුරු 41ක් ඔබට ඉදිරිපත් කළා. ඉතින් ඊළඟ පාඩමට අදාළවත් අපි මේ විදිහට ඔබට ප්‍රශ්න සහ පිළිතුරු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මූලික ඉගැන්වීම්, විනය මාර්ගය මේ පොතට අදාළව, ඒ වගේම අභිධර්මයේ, බෞද්ධ සංස්කෘතිය, සමාජ දර්ශනය කියන විෂයන් පහටම අදාළ සියලු පාඩම් වලින් මේ විදිහේ ප්‍රශ්නෝත්තර ඔබට අපි පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ හා සම්බන්ධව ඔබට තෙරුවන් සරණයි.